දිවිනේ දැනට පවතින වැසි සහ සුළං කතේ සුළු අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට තාපයක් කඩා වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනුතරින් ජීවිතක්ෂයට පත් වූයේ ඉසිනම හැවිරිදී ගිතිකා චාමලි නම් තරුණියක්. ඔවුන් සිටි කුටි නිවාසයේ මතට රාත්‍රී 10:30ට පමණ යාපත ඉඩමේ තිබූ තාපය කඩා වැටීමෙන් අනතුරු සිදුවත් වෙනවා. එහිදී මියගිය තරුණියගේ මව සහ සහෝදරිය දෙදෙනාද තුවාල ලැබූ අතර නවගමුව පොලිසිය සඳහන් කළේ බරපතල තුවාල ලැබූ මව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. මධ්‍යම කඳුකරේ බටහිර බැව ප්‍රදේශවලට ඊ රාත්‍රී සිට ඇදහෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් හැටන් මෙන්ඩිස් මාවතේ පිහිටි නිවසක් මතට පැතිපැමක් කඩා වැටී තිබෙනවා. අපවර්තාකරු පැවසුවේ එම අවස්ථාවේදී නිවසේ කුඩා දරුවන් ඇතුළු සිතෙනකු සිටියද ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවයි. මේ අතර කොළඹ ගාල්ල කළුතර කෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයාමේ අවධානම හෙට පසරු හතර දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොටසටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ LPTA සහ නියාගමන ප්‍රාදේශීය ලේකම් කොටසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත වලලාවිට ඉංගිරි සහ හොරණන ප්‍රාදේශීය ලේකම් කොටසවලටත් කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල අරණායක සහ ගලිගමන ප්‍රාදේශීය ලේකම් කොටසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත රත්නපුර කිරියල්ල කුරුවිට සහ අයගමන ප්‍රාදේශීය ලේකම් කොටසවලටත් අධිර එක යට මේ අතර ඊයේ රාත්‍රියේත් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට වර්ෂාව සමග තද සුළං තත්ත්වයක් පැවතුණා. මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටී තිබුණ මෙලෙසින් දඹුල්ල සිට කොළඹ පළාත ආවරණයෙන් තිබූ බහළු බ්‍රතයක් මතට කුරුණෑගල තෝරණය ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ඊයේ දැඩි හානි සිදු වුණා. මේ අතර බලංගොඩ පිනවල අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේද ප්‍රදේශයට බලපෑ තද සුළං හේතුවෙන් කඩා වැටී තිබෙනවා. හසලක මිනිපිටිය ප්‍රාදේශයේකම් බල ප්‍රදේශයට බලපෑ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස 65කට පමණ හානි සිදු වුණා. අප වර්තාකරු පැවසුවේ මොරයය සංඝබෝධි මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි දෙකකටද හේතුන් දැඩි හානි සිදු වූ බවයි. දිනය තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ක තද වැසි ඇතිවීමත් සමග ප්‍රදේශ රැසක පහත් බිම් ජලින් යටව තිබුණා. මේ අතර අද රාත්‍රියේදී තද වැසි ඇති වොහොත් අත්තනගලු ඔයේ සුළු ගංවතු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේ වොහොත් ගම්පහ ජායල මාර්ගය සහ කිරිඳිවිට ගණිමුල්ල මාර්ගයේ අවට ස්ථන ජල යටවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර දිවයින වටහුරු ප්‍රදේශයේ සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් තවදුරටත් ධීවර කටයුතු කිරීමෙන් වල්කින ලෙස කල්ප විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පසුගිය හතරවනදා වැලිගම කප්පරතොට ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් දිවයින පස් දෙනෙකු තුවාල ලැබුවා. අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීම ලැබීමෙන් පසු මෙම දිවරින් නැවත විරල කරා ඒමට උත්සාහ දරූ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. අනතුරට පත් දිවර යාත්‍රාවද තවත් දිවර පිරිසක් විසින් විරලට රැගෙන එනු ලැබුවා. දිවයිනට නැගෙනහිර ජඹුරු මුහුද සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා.
ඉතින් ඒ හේතුව නිසා එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දැන් තව දේශීය වාර්තාවක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මොදර දීවරවරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබා දී රජයට පාඩු කළ බව කියන චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය රජිත සේනාරත්න, ලංකා දීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු තිදෙනෙකුට ලබන 29 වනදා කොළඹ මහා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසිනිකුත් කර තිබෙනවා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අදාළ නඩුවේ සිවුවන සැකකරු නීතිඥ කුමාර්ගෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට බහර වී ඇති අතර එහිදී ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාළ සැකකරු ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ බිඳිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවතුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. වෙලාව තමයි රාත්‍රී 9:55. අයිබෝවන්.